ಫಲದಾಯಿವ ಪ್ರಯೋಜನ ದಕ್ಷತಾವ್ಯನ್ ಪೌಲದ ದೇಶದ ಮಹತ್ವ ಬರಕ್ ಮಿಲಿನಗರನಕ್ವು ಕಾಸಿ ದೇಶದಾಯಿಮಿ ವ್ಯತಿ ದನಕ್ ತನಿ ತನ ಅತಹೃದಮಾಯತಿ ಕಾಸಿ ಯಲಿ ಭಾವಿತಿಯಟ ಗನ್ನ ದೇಶೀಯ ಆರ್ಥಿಕ ನಂಗ್ವನ್ನ ದಾಯಕವನ್ನ ಗೌರವ ಕರನ್ನ ಗೌರವ ಲಬನ್ನ ಅತಹೃದಮು ಕಾಸಿ ಯಲಿ ಭಾವಿತಿಯಟ ಗನ್ನ ಶ್ರೀಲಂಕಾ ಮಹಾಬ್ಯಾಂಕುವೇ ಪಣಿವುಡಯಕ್. ශ්‍රී ලංකා මහබැංකුවේ අනුග්‍රහකත්වය තුලින් අපි මීළඟ විශේෂාංගය ඔබට දෙන්න කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඉස්සර අපේ ගමක් ගත්තොත් ගමක ඉන්නවා පොලි මුදලාලි කෙනෙක්. එහෙම නැත්නම් ණය දෙන මහත්තෙක් ඉන්නවා. මේ නිෂ්කාරණයේ ඔබ ණය අරගෙන ණයවලට හිර වෙලා පස්සේ කරන්නේ ඔබේ පවුල් කඩාකප්පල්ලා, පවුල් සංස්ථා කඩාකප්පල්ලා, අන්තිමේදී අර ණය මහත් ණය දෙන මහත්තයර නැත්නම් මේ පොලි මුදලාලිට බණින එක තමයි අවසානයේදී කරන්නේ. ඒ ඉස්සර සරමයි මේස් බැනීම ඇඳගත් පොලි මුදලාලි වෙනුවට අද වෙනකොට ටයි කෝට් දාගත්තු ණය දෙන මහත්තයා. එහෙනම් ඒ පොලි මුදලාලිම ටිකක් විතර බාහිර ස්වරූපයේ වෙනස් වෙලා අද වෙනකොටත් ගම්වලට ඇවිල්ලා ඉන්න තත්ත්වයක් අපි දැකලා තිබෙනවා. ඒ නිසා මෙන්න මේ කාරණය ගැන අපි වැඩි වශයෙන් කතා බහ කරන්න හිතුවා. මේ ණය උගුලකට හසු වෙලා ඔබේ මුළු පවුල් ජීවිතේම කඩාකප්පල් කාර්ය කරගන්නේ නැතිව කල්තියම් මේක දැනගත්තුතින් මේකෙන් බේරෙන්නේ කොහොමද කියන කාරණය ගැන ඔබව දැනුවත් කරන්නට අපි සෝදානමකින් ඉන්නවා මේ විශේෂාංගය තුළින් ශ්‍රී ලංකා මහබැංකුවේ අනුග්‍රහකත්වයත් සමගින්. අපි විශේෂයෙන්ම මේ කාරණය කතා බහ කරන්නට අද දවසේදී ඉතාමත්ම ඕනෑකමින් යුතුව මැදිරියට කැඳවාගත්තා අධ්‍යක්ෂක ප්‍රාදේශ සංවර්ධන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහබැංකුව සෙනරත් ධර්මවර්ධන මහත්මයා, ඒත් එක්කම නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රාදේශ සංවර්ධන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහබැංකුව චතුර ආර්යදාස මහත්මයා. ආයුබෝවන් ඔබ දෙපළට. දැන් ආර්යදාස මහත්මයා, මම ඉස්සරම කැමති මේ සෙනරත් මහත්මයත් එක්ක මේ කතා බහ කරන්නට. දැන් ණය උගුල, එහෙම නැත්නම් මේ අපි ප්‍රාදේශීය කියනවා ණය ගැති භාවය කියන කාරණය, ග්‍රාමීය ණය ගැති භාවය කියලා කාරණේකුත් ටිකක් පසු කාලීනව එනවා. මොකක්ද මේ ණය ගැති භාවය, එහෙම නැත්නම් ග්‍රාමීය ණය ගැති භාවය කියන්නේ? ඇත්තටම සම්පත් මම පළවෙනිම ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනිය තුලින් මේ රටේ මේ වෙලාවේ කාලීනව ඉතාමත්ම දැඩිව උග්‍ර ගැටලුවක්ව පවතින මේ ග්‍රාමීය ණයගැති භාවය, නැත්නම් ප්‍රාදේශීය වශයෙන් ඇති වෙලා තිබෙන මේ ණයගැති භාවය කියන ගැටලුව, මේක ඇති වෙන්නේ කොහොමදයි, මේක ඇති වුණේ කියන මාතෘකාව සම්බන්ධයෙන් කතා කරන්නට කවදත් ජාතික රූපවාහිනිය මේ රටේ සමස්ත පිරිස වෙනුවෙන් කටයුතු කළ සමස්ත ජනතාව වෙනුවෙන් කටයුතු කරන මේ මාධ්‍ය නාලිකාවකට පැමිණ කටයුතු කරන අපිට අවස්ථාව ලබා දීම පිළිබඳ ශ්‍රී ලංකා මහබැංකුව වෙනුවෙන් අපේ ස්තුතිය පුද කරන්න අවශ්‍යයි. ඒ වගේම ඔබතුමා මගෙන් අහන ප්‍රශ්නේ තමයි මේ ග්‍රාමීය ණයගැති භාවය නැත්තම් මේක ඇති වෙන්නේ. ඇත්තටම මේ ප්‍රශ්නේ ඔබතුමා මුලින් සඳහන් කළ ආකාරයට තාම නිවැරදි. අතීතයේ පුරාත් මේක පැවතුණා. ඒකෙත් අතීතයට වඩා අද ටිකක් එහාට ගිය තත්ත්වයක් තමයි දකින්න ලැබෙන්නේ. අතීතයේ තිබුණේ ඔබතුමා කිව්ව වගේ සරම බැණියම ඇඳගත්ත කිසියම් ලොකු රැවුලක් තිබුණ බොහොම සැඩපරුස විදිහට කතා කරන එක්තරා පුද්ගලයෙක් විසින් අපි සැලකුවා පොලි මුදලාලි කියලා, අපි අගෞරව කරනවා නෙවෙයි. එතකොට එතුමා තමයි මේ සියලු කාටයුතු කරේ හදිසි අවස්ථාවන්වලට මුදල් අවස්ථා සම්පූර්ණ කිරීමේ කාර්යය නියුක්ත වෙලා තිබුණේ. අද එම කාර්යයම ඔබතුමා කියපු විදිහටම සම්පත් මේක ටයිකෝට් ඇඳගත්තු එක්තරා පිරිසක් විසින් පවතින, විශේෂයෙන්ම මේකට අලගෙන තිබෙන්නේ මේ අඩු ආදායම් ලාභී ප්‍රජාව, විශේෂයෙන් ග්‍රාමීය කාන්තාව, ග්‍රාමීය විතරක් නෙවෙයි දනසලකවලේ නාගරික කාන්තාවන් පවා හසු කර ගැනීමෙන් තුලින් විවිධාකාරයේ අපහසු, කියන්නේ කිසිදු සහනදායී භාවයකින් තොර පොලි අනුපාත ගෙවීමේ රටාවන් තුළ මිනිසුන්ට ණය දීලා මේ පරිභෝජනය සඳහා සහ වෙනත් පෞද්ගලික කාර්යයන් සම්බන්ධයෙන් වියදම් කිරීමේ කාර්යය සඳහා ණය ලබා දීම සහ ඒවට පෙළඹවීම තුලින් ඒකේ මිනිස් සේවා ලබාගෙන ඒව නැවත ගෙවා ගැනීමේ ඇති වෙලා තියෙන අර්බුදකාරී වාතාවරණයත් එක්ක තමයි මේ ණයගැති භාවය කියන එක ඇති වෙලා තියෙන්නේ. මේකට මූලික කාරණා වෙලා තිබෙන්නේ මිනිස්සුන්ට ඇවිත් මේ පොලි අනුපාතය. මුලින්ම අපි සඳහන් කරන පොලිය තමයි මෙතන ප්‍රශ්නේ තිබෙන්නේ. නොඑක ආකාරයට ඒක නිර්වචනය කරනවා. දැන් ශ්‍රී ලංකා මහබැංකුව සහ ශ්‍රී ලංකා මහබැංකුව විශේෂයෙන්ම යෝගෙම ආණ්ඩුව විවිධ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන ඉතාම සහනදායි පොලි පදනම් මත, සහනදායි ගෙවීම් පදනම් මත ගෙවන්නට කුමන හෝ ආදායම් උත්පාදන මාර්ගයක් සඳහා පමණක්ම මුදල් යෙදවීම සඳහා තමයි රජයේ සහ ශ්‍රී ලංකා මහබැංකුව මේ රටේ අනිකුත් ශ්‍රී ලංකා මහබැංකුව නියාමනය කරනු ලබන මූල්‍ය ආයතන විශේෂයෙන් බැංකු හරහා ණය ලබා දීමක් කරන්නේ. මෙන්න මෙම ආයතන වලින් ණය ලබා දෙනකොට ඒකට තියෙන කිසියම් විනයක්. ඒ වගේ පොලිය අනිවාර්යයෙන්ම හීනවන, කියන්නේ අගය අඩු වීමේ වටිනාකම මත තමයි පොලි ගණනය කිරීමක් කරන්න ඕන. එවැනි ක්‍රමවලින් බැහැරව
ඉතාම කෙටි කාලීන ණය ලබා දීමට පෙළඹවීමක් ඇති කරනවා. දැන් උදාහරණයක් මම කියන්නම්. කාල වේලා ගියත් ගත වුණත් අපි බොහෝ ණය යෝජනා කම 6%කට 8%කට වගේ මේ රටේ විවිධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සුත්‍ර මූල්‍ය ව්‍යාපාර, ඒ වගේම කිරි නිෂ්පාදන ව්‍යාපාර, ඒ වගේම දුප්පත්කම දුරලීම සඳහා වන ණය යෝජනා ක්‍රම, එවැනි දේවල් අපි ක්‍රියාත්මක කරනවා ඉතා අඩු සහන කොන්දේසි මත. නමුත් මෙන්න මේ කොන්දේසි වල තියෙන අපි එකක් ගත්තොත් 6%යි 8%යි කියන පොලි අනුපාතය. මේ අයත් ගමට ඇවිත් කියන්නේ ඔව් අපිත් දෙන්නේ 6%, 8%ට පොලියට තමයි. නමුත් ඒක ශ්‍රී ලංකා මහ බැංකුව හා මේ රටේ අපි නියාමනය කරන මූල්‍ය ආයතන මූල්‍ය පද්ධතිය විසින් ලබා දෙන්නේ වාර්ෂික පොලිය 6%යි. එතකොට මාසිකව 0.5යි පොලිය. නමුත් ඔවුන් ලබා දෙන්නේ පොලිය අනුපාතයේ මාසෙට 6%යි. මේක හිතන්න උනන් එහෙම මාසෙට 6%යි කියන්නේ අවුරුද්දට 36%ක්. මාසෙට 8%යි කියන්නේ අවුරුද්දට 96%ක්. අපිට සමහර අධ්‍යක්ීම් තිබෙනවා මාසෙට 10%, 20% පොලිය අය කරන. ඉතින් ඒ තත්ත්වයේ තුල මිනිසුන්ට හදිසි අවශ්‍යතාවයන් වලදී ඒක තමන්ගේ ව්‍යාපාරය ගිනි ගන්නවා, ඒක විනාශ වෙනවා, ගම් වතුර අහු වෙනවා, ස්වාභාවික විපතකට ගොදුරු වෙනවා, ඒ වගේම සොර සතුරු කරදරයකට ඇති වෙනවා. එවැනි දේවල් නිසා ව්‍යාපාර හෝ යම් කිසි දෙයක් අසාර්ථක වීම නිසා ණය ලබා ගැනීම මේ ප්‍රශ්නේ ඇති වෙනවා. ඒ වගේම පරිභෝජනය සඳහා ණය ලබා ගැනීම ඊවක් බවක් නැතුව. මොකද ගම් වලට එන මේ වගේ පිරිස් උනන්දු කරන්නේ කුමන හෝ ක්‍රමයකින් කුඩා කීප දෙනෙක් එකතු වෙලා ණයක් ගන්න කියන එක. ඒ අයට කිසියම් මුදල් උත්පාදනය කරන, ආදායම් උත්පාදනය කරන ක්‍රමවේදයක් හඳුනා දීමේ ක්‍රමයක් ඕන අනුගමනය කිරීම ඉතාම අඩුයි. මෙන්න මේ ප්‍රශ්නේ නිසා එතකොට ඒ ණය ගෙවා ගන්න බැරි වෙනවා. ඒ ණය සමහරට කිව්වොත් උදාහරණයක් විදිහට සිකුරාදා හැන්දෑවේ ණය දෙනවා. ණය මුදල සමුදා උදේ ණය අය කරන වාරිකයක්. ණය ගත කරගන්නවා. කොහොමද ණය අය කරන්නේ සම්පත්? අය කරන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. ඒතොර ඒක කොහොමද උපයන්නේ? අර ගත්ත මුදලින් ගෙවන්න ඕනේ. ඒතොර ඒක කරන්නේ පරිභෝජනය කරන්නේ. යම් දෙයකට ගත්තා නම් ඒක යොදවන්න බෑ. එතකොට ඔහුට වෙන්නේ අවසානයේ ණය ගෙවා ගන්න බැරි වෙනකොට එම ආයතනයෙන් හෝ එලෙසින්ම ගමට එන වෙනත් කණ්ඩායමකින් ඊටත් වඩා ඉහළ පොලියකට වැඩි මුදලක් අරන් අර ණය හිලව් කරනවා. කාලීනව මොකද වෙන්නේ? දිගින් දිගටම ඔහු ණය ගැති බවට, ණය උගුලට අහු වෙලා මෙන්න මේ ණය ගැති භාවයේ කියන කාරණයට ගොදුරු වෙනවා. ඉතින් මේක බුද්ධිමත්ව සලකා බලන්න ඕන කණ්ඩායමක්. අපි ඒ නිසාම ශ්‍රී ලංකා මහ බැංකුව අපි මහ ජනතාවට කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනය කරනු ලබන ආයතනත් එක්ක ගනුදෙනු කරන්න, විශේෂයෙන් බැංකුව ආයතනත් එක්ක ගනුදෙනු කරන්න, ඒ වගේම උන්ගේ තියෙන මහ ජනතාවට තියෙන අයිතිය ප්‍රයෝජනෙට ගන්න, ඒ ප්‍රයෝජන අරගෙන මේ කටයුතු සිදු කරාම මේ ණයගති භාවයේ කියන එකට අපිට මුහුණ දෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේක තිබෙන්නේ කිසියම් ආකාරයේ මුලා වීමක් සිද්ධ වෙලා තියෙනවා. රැවටීමක් සිද්ධ වෙනවා මිනිස්සු අතර. ඒ වගේම මම අර කිව්වා වගේ සත්‍ය වශයෙන්ම යම් අපහසුතාවයකට ගොදුරු වුණ පවුලකට මේ සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. මෙන්න මේ කියන කාරණා හේතු කොටගෙන තමයි මේ ග්‍රාමීය ණයගති භාවයේ නැත්නම් ප්‍රාදේශීය ණයගති භාවයේ පවුලේ ඇති වෙලා තියෙන මේ ණය උගුල පවුල ඉස්සරහට යන්න බැරි සමාජ අතවරයට ලක් වෙන තත්ත්වයකට පත් වෙලා තිබෙන්නේ මෙන්න මේ කාරණාව හේතු කොටගෙනයි. පැහැදිලිවම මෙන්න මේ කාරණය ශ්‍රී ලංකා මහ බැංකුව විදිහට ගමින් ගමට ගිහිල්ලා කොයි තරම් වැඩමුළු සංවිධානය කරලා මේ කාරණේ කියන්න උත්සාහ කළත් බොහෝ දෙනෙක් මේක තේරුම් ගන්න පාටක් නැහැ. ඒ නිසාම ශ්‍රී ලංකා මහ බැංකුවේ දායකත්වය තුළින්ම ඔවුන් නිර්මාණය කරන කෙටි වාර්තා චිත්‍රපටයක්. චිත්‍රපටයක් තුළින් හැකියාවක් තියෙනවා මිනිසුන්ට කතා කරලා කියනට වඩා බොහෝ දේවල් සම්ප්‍රේෂණය කරන්න, සංනිවේදනය කරන්න. ඒ නිසා මෙන්න මේ ණය හුගුලට ඔවුන් හසු වෙන්නේ කොහොමද, ජීවිත කඩාකප්පල්කාරී වෙන්නේ කොහොමද, ඔවුන් එකෙන් ජීවිතෙන් වන්දි ගවන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව කෙටි වාර්තා චිත්‍රපටයක් තිබෙන අපිට අවශ්‍ය නම් මේක නරඹන ගමන් කතා කරන්නත් හැකියාවක් තිබෙනවා. පුළුවන් අපිට චිත්‍රපටයේ අපි විසින් සකස් කරලා තියෙනවා. මොකද මේක තියෙන බරපතලකම තව උග්‍රයි. ඒ නිසා අපිට සිද්ධ වුණා රටවටේ යන්න. විශේෂයෙන් අපි උතුරු නැගෙනහිර පළාතෙන් පටන්ගෙන ඒ පළාත්වල යුද්ධයෙන් පස්සේ ඒ අවතැන් වෙලා නැවත ජන සමාජයට එක්කාසු වෙන පිරිසට ඔවුන්ට සිදු වෙලා තිබුණු නොයෙක් අපහසුතා අවහිරතාත් එක්ක සමාජයේ නොයෙකුත් සංවිධානවලින් ඒ වගේම පූජ්‍ය පක්ෂයෙන් මහ ජනතාවගෙන් විවිධ සංවිධානවලින් අපි ඉල්ලීම් මත අපි රටපුරා ගිහිලා මේ කටයුත්ත දැනුවත් කිරීම නොයෙක් ආකාරයේ බැංකුකරුවන් ලවා චේම්බර්ස් සරා විවිධ සංවිධාන, ගොවි සංවිධාන, කාන්තා සංවිධාන, කිරි ගොවි සංවිධාන, පාසල්, ඒ වගේම විවිධ සමිති සමාගම් ඒ සියලු දෙනා දැනුවත් කරන්නට අපි ඒ තැන්වලට ගිහිල්ලා අපි සාකච්ඡා සම්මන්ත්‍රණ පැවැත්තුවා. එතෙන්දී අපි දැකපු කාරණාත් එක්ක සැලකිලට අරගෙන අපි පසුව කල්පනා කළා මෙන්න මේ වගේ ජනතාවට දැනෙන්න මේක තමයි සත්‍ය සිද්ධි. ඇත්ත වශයෙන්ම මේ සත්‍ය කතන්දර මේවා. තියෙන මේ චිත්‍රපටයකින් පෙන්වන්න අපි තීරණය කළා. ඒ චිත්‍රපටය තමයි මම හිතන්නේ නම මෙතන ප්‍රසිද්ධ කරන්න පුළුවන් වේද කියලා මම දන්නේ නැහැ. අපිට කොටසක් නරඹලම කතා කරන්න පුළුවන් ඊතර කොටස. හොඳයි. හොඳයි අපි කොටසක් නරඹල කතා කරමු. මේ සුන්දර ගම්මානේ මිනිසුන්ගේ ජීවිත මේ තරම් සුන්දරයිද? මේ පරිසරයේ සුන්දරත්වයේ විඳින ගමන්ම. ඔව්. යා.
මහත්මිය අපිට කියන්න ඇයි මේ ගමේ අය නිසි බැංකු නායකමයකට යමු නොඕනේ? අනේ නෝනේ. කොච්චර නම් කියලා ලියකියවිලි පුරවන්න ඕනේද? උන්න දවසකට අපේ වීරේ බැංකුවට යනවා කියලා යනවා. ආයෙමත් එනවා. සිරියෝ, ඔප්පු අපේට දියන්න ඕනලු. අපකාරය තෝනලු. රාමසේව සාධකෙත් ඉල්ලන්නේ. ආදන් සාධකෙත් ඉල්ලන්නේ. මේ ගමේ ගොඩේ කුලියම් මලියක් ගොවි තැඹත කරගෙන ජීවත් වෙන අපිට පුළුවන් දනෝනේ ඌව කරන්න. අනික ඔය බැංකු කටයුතු ගැන අපිට ඔය තරම් තේරුමක් නෑ නෝයි. හොඳයි. ඊට පස්සේ මොකද උනේ? කොහොමද මේ අභියෝග ජය ගත්තේ? ඊට පස්සේ තමයි දේවල් ඔක්කොම සිද්ධ වුනේ. ඒ කියන්නේ? තයිදාගත්තු මහත්වරු බයිසිකල් වලින් වෑන් වලින් hina වේගෙන ගමට ආවි. සාදේ දාන්නකෝ. එතකොට කට්ටියයි. ආ. පහසු නැය ක්‍රමය. අපකරු ඕනේ නැහැ. ග්‍රාම සේවක සහතික ඕනේ නැහැ. ඉඩම් ඔප්පු ඕනේ නැහැ. එන්න අප සමග එකතු වෙන්න. එනවා. නැය මුදල අපෙන් මෙතනදීම සුළු පොලියක් පමණයි. හැමෝම එකතු වෙන්න අප සමග. කලබල කරගන්න එපා. කලබල කරගන්න එපා. හැමෝටම ණය දෙනවා. හැමෝටම ණය දෙනවා. එන්න එන්න. තමයි කතාව. අපි මේ ණය උගුල ගැන කතා කරනකොට ඇයි කාන්තාව මූලික කරගන්නේ කියන කාරණය ගැන කතා කරන්න සූදානම්. කෙටි විරාමයක් ලබා ගනිමින් බලදායීව ප්‍රයෝජනයට නොගන්නා දක්ෂතාවයන් පෞලටත් දේශයටත් මහත් වූ බරක්. මිලියන ගණනක් වූ කාසි දේශයට අහිමි වී ඇති ධනයක්. තැනින් තැන අතහැර දමා ඇති කාසි යළි භාවිතයට ගන්න, දේශීය ආර්ථිකය නංවන්න, දායක වන්න, ගෞරව කරන්න, ගෞරව ලබන්න. අතහැර දැමූ කාසි යළි භාවිතයට ගන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ පණිවුඩයක්. දැන් තේරෙනවන්නේ ඉක්මනින්ම ඔබ යටතේ තවත් අය බඳව ගත්තොත් ඔබ මේ පඩිපෙලේ ඉහළටම යනවා. ඔබ ඉක්මනින්ම පොහොසතෙකු වෙනවා. මෙතන ඉන්න ඔබේ මිත්‍රයාවත් අහුවෙන්න එපා. මේ කූට ජාවාරම් තව තවත් අය බඳවා ගැනීම දිගින් දිගටම කළ නොහැකි. ඒ නිසා මෙවැනි ව්‍යාපාර කඩා වැටෙනවා. ඔබ බඳවාගත් අය අමාරුවේ වැටුනහම ඒ වරදක් පැටවෙන්නේ ඔබටයි. මේ ජාවාරම් පිළිබඳ අවධියෙන් සිටින්න වහාම 0112 398 762 අංකයට දැනුම් දෙන්න. ඔව්, අපි විරාමයකට යන්න කලින් ඔබට කියපු කාරණයක් තමයි මේ ගෙදර අරපිරිමැස්ම ගැන වැඩියෙන්ම දන්නේ කාන්තාව, ඉතිරි කිරීම ගැන වැඩියෙන්ම දන්නේ කාන්තාව, ගෙදර කලමනාකාරීත්වය ගැන වැඩියෙන්ම දන්නේ කාන්තාව. හැබැයි මේ ණය උගුල ගැන කතා කරනකොට අපි ඒකට මූලික කරගන්නේ කාන්තාවමයි. ඇයි ඒ? සම්පත්, මෙතෙන්දීත් අපි පැහැදිලිවම මේ වැඩසටහන ආරම්භෙදිත් අපි බලාපොරොත්තු වුණා මේක කතාව කියන්නම අවශ්‍යයි. විශේෂයෙන්ම අපි දන්නවා අපේ පවුල්වල ගත්තහම ඒ පවුලක මූලික කාර්යයන් සියල්ලම සිද්ධ කරන්නේ අම්මා විසින්. ඒ වගේම කාන්තාව. මේ කාන්තාව තමයි සියලුම පවුල්වල සමගිය පවත්වාගෙන යන්නේ. දරුදරියන්ගේ කටයුතු, ස්වාම පුරුෂයාගේ කාර්යයන්, පවුලේ අනිකුත් සමාජිකයෝ අතර වෙන්ම සමාජය අතර නොයෙකුත් ආකාරයේ සබඳියාවන් පවත්වන්න, සංහිඳියා වෙනුවෙන් කටයුතු කරන්න. ඒ වගේම ගෙදර ආර්ථිකය සුරක්ෂිත කරගන්න, ඉතිරි කිරීම ඇති කරන්න. අපි දන්නවා අපි ආහාර තියෙන අතීතයේ අර හාල් මිටක් උයන්න ගන්න එකෙන් හාල් මිටක් අපි වෙන මුට්ටියකට දාලා කටයුතු කරලා. ඒ දේ අම්මා කරේ ඒත් ඒ කාන්තාවට තිබුණා යම්කිසි හැඟීමක් තමන්ගේ පවුල සුරක්ෂිත කරගන්න. ඒ වගේම මේ පවුලේ කටයුතු ඉස්සරහට ගෙනියන්න. ඒ වගේම පවුල අතර ආරවුලක් නැතුව ඉන්න. මෙන්න මේ කියන කාරණා නිසා අද අපි දැක්කා එහෙම වැඩ කටයුතු කරන, වැඩ කටයුතු සමුදායක් කරන මේ කාන්තාව මූලික වෙලා තිබෙනවා මේ ණයගති භාවයේ කියන උගුලටත්, මේ ණය උගුලටත් අසේලා තියෙන කාන්තාව. ඉතින් මේකට කාරණා ගණනාවක් තියෙනවා. එකක් තමයි ස්වාමි පුරුෂයාගේ රැකියාව ප්‍රමාණවත් නැහැ අද ජීවත් වෙන සමහර තැන්වලදී. එතෙන්දී කාන්තාවට කුමන හෝ
කර්තව්‍යයක නියුක්ත වෙන්න වෙනවා. එතෙන්දී ලබා ගන්න තිබෙන පහසුව හැටියට බොහෝ විටදී අර අපේ පොඩි චේටි චිත්‍රපටි දැක්ක විදිහට සමානට බැංකුව හරි අපහසු මාර්ගයක් විදිහට දකින්න පුළුවන්. හැබැයි ඒක මිත්‍යාවක්. ඒක අපි පැහැදිලි කරලා කියනවා පසුව. එතනදී ඒ නිසා අර ඉතා පහසුවෙන් ණය දෙන කෙනෙක් ගාවට කිට්ටුනා වෙන්න පුළුවන්. ඒ වගේම අර මම කලින් කිව්වා වගේ ව්‍යාපාර බිඳ වැටීම් තිබුණ තත්ත්වයක තීම් හම්බ කරගෙන කාපු සතා නැති වෙනවා, ව්‍යාපාරයක් අඩපණ වෙනවා, ලෙඩ දුක ඇති වෙනවා, දරුවේ කසනීප වෙනවා, මේ වගේ කාරණා නිසා බොහෝ විට අම්මට ඇති වෙන කාරණාවලදී එක සමහර මේ ණය මුදලක් ලබා ගැනීමට ඒ අය බොහෝ විට පෙළඹෙන්න පුළුවන්. ඒ වගේම අද ඉස්සර සමාජයේ තිබුණ විශාල ඉඩමක තමයි ගෙයක් තිබුණේ. අද එහෙම නෙමෙයි, මේ ඉඩම් කට්ටි වෙලා ගොඩක් ගිහිල්ලා සමහර ගේ තියෙන පර්චස් කීප එක. එතකොට යමක් කුසිකාර්මික හෝ මිරිස් ගහක් බණ්ඩක ගහක් එළවලුවක් හදාබදා ගන්න පුළුවන් ඉඩකුත් නැහැ. එහෙමනම් එවැනි තැනකදී මේ කාන්තාවට සිද්ධ වෙනවා කිසියම් ආකාරයකින් මොනවා හෝ යම් කර්තව්‍යෙක දෙන්න. එතෙන්දී ගමට එන විවිධ කණ්ඩායම් විසින් යම් යම් දේවල් හඳුන්වලා දෙනවා, පෙන්නනවා, මෙන්න මෙවැනි පහසුකම් පවතිනවා, මෙවැනි ණය යෝජනා ක්‍රම තියෙනවා, මේක හරි සරලයි, මේක හරි විනෝදයට, මේක විනෝදයට කරන්න පුළුවන් දෙයක්. ඇයි නිකන් ඉන්නේ? ඒ වගේ ඇවිල්ලා මේ අයට අර කියපු විදිහට අර සැඩපරුස භාෂාවෙන් තොරව බොහොම පහසු වදනේ ආකර්ෂණීය භාෂාවක් තමයි ඉන්නේ. අනිත් එක බොහොම ලස්සනට ඇඳ පැළඳගෙන ඉන්නේ. ඒව පෙන්නනවා, මේ විදිහට ජීවත් වෙන්න කැමති නැද්ද කියලා අහනකොට මේ කාන්තා කණ්ඩායම යම් ප්‍රමාණයකට රැවටීමට ලක් කරනවා, මුලාවකට ලක් වෙනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට කාන්තාවන්ට තමයි ඇත්තටම පවුලක යම් ප්‍රශ්නයක් ඇති වෙනකොට තමන්ගේ ගෙදර රැකගන්න, දරුවන්ගේ අධ්‍යාපනය කරන්න, සමගියෙන් ඉන්න, ලස්සනට ඉන්න, සමාජ අතවරයට ලක් නොවී ඉන්න. ඔය හැම දෙයකට මූලික වෙන්නේ කාන්තාව. අර අපි කියපුව කෙටි වීඩියෝ දර්ශන තවත් කොටසක් නරඹලා අපි ඔතෙන් නෙමෙයි සර්. හොඳයි. කලබල වෙන්න එපා, කිසිම ලියකියවිල්ලක් ඕනේ නැහැ. අයිඩෙන්ටි කාඩ් එකේ කොපි එකයි අස්සන ගහපු කොල කෑල්ලයි ඕනේ. නයක් දෙන්න එනකොට නයක් බලාපොරොත්තු වෙන ඉන්න වෙලාවට දෙන්න එන කෙනා අපේ දෙවි කෙනෙක් වගේනේ. ඉතින් තවත් මේ නය උගුල ගැනම අපි කතා බහ කරන සූදානමකින් ඉන්නවා කෙටි විරාමයක් ලබා ගනිමින්ම. හොඳින් සිතා බලන්න. ඔබත් මහජන මුදල් නාස්ති කරන්නෙක්ද? ව්‍යවහාර මුදල් නොට්ටු සිතාමතා විකෘති කිරීම, වෙනස් කිරීම හෝ හානි කිරීම නීති විරෝධී වන අතර සිරගත කිරීම හෝ දඩ මුදලකට යටත් කිරීම හෝ එම දඬුවම් දෙකම ලබා දී හැකි වරදකි. ඔබත් නීතිගරුක ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වන්න. බලදායීව ප්‍රයෝජනයට නොගන්නා දක්ෂතාවයන් පවුලටත් දේශයටත් මහත් වූ බරක්. මිලියන ගණනක් වූ කාසි දේශයට අහිමි වී ඇති ධනයක්. තැනින් තැන අපහැර දමා ඇති කාසි යැල් භාවිතයට ගන්න, දේශීය ආර්ථිකය නංවන්න, දායක වන්න, ගෞරව කරන්න, ගෞරව ලබන්න. අපහැර දැමූ කාසි යළි භාවිතයට ගන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිවුඩයක්. නායගති භාවය ගැන කතා කරනකොට ශ්‍රී ලංකා මහ බැංකුව විදිහට අරගෙන තිබෙනා වූ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග මොන වගේද කියන කාරණේ අපි දැනගන්න කැමති නියෝජ්‍ය අධ්‍යක්ෂ චතුර මහත්මයාගෙන්. ස්තුති සම්පත්. අතරම මේ සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති සම්පාදක විදිහට කටයුතු කරන්නේ, විශේෂයෙන්ම නියාමන කටයුතු හා ඊට අමතර විශේෂයෙන්ම අපි ජාතික මූල්‍ය අන්තර්ග්‍රහණ ප්‍රතිපත්තිය ගොඩනැගීමේ කටයුතු මේ දිනවල සිද්ධ කරනවා. ඒ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ නායකතිභාවය අඩු කරලා විශේෂයෙන්ම පල්හා මට්ටමේ ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකත්වය දියුණු කරලා ඔවුන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයලා ඔවුන් ව්‍යවසායකයින් ලෙස සමාජගත කිරීම වැඩසටහනක් මේ ජාතික පුළුල් වැඩපිළිවෙල කරගෙන යාම අතරම අපි රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ජනතාව මේ ණය උගුලට හසු නොවි කොහොමද මේ තමන්ගේ කටයුතු සිද්ධ කරන්නේ, විශේෂම පරිභෝජන අවශ්‍යතාවයන් සඳහා ණය ලබා නොගෙන ව්‍යාපාරික අවශ්‍යතාවයන් නැත්තම් සුළු පරිමාණ ව්‍යාපාර සඳහා පමණක් ණය ලබාගෙන ඒ තුළින් ලබන ආදායම අනුව තමන්ගේ පරිභෝජන කටයුතු ක්‍රමානුකූලව කරගෙන යාම සම්බන්ධයෙන් අපි ඔවුන් දැනුවත් කරනවා. මේ හා සම්බන්ධ අපි අත්පත්‍රිකා ඒ වගේම පොත් මේ මගේ ළඟ තියෙන අපේ ධර්මවර්ධන මහත්මයා
විසින් රචිත සුළු ව්‍යාපාර කිරීමේ පොතක්. මේ වගේ පොත් රැසක් අපි සම්පාදනය කරලා ජනතාව අතර බෙදා දෙනවා. අපි මේ සියලු කටයුතු වලින් උත්සාහ කරන්නේ කෙසේ හෝ ග්‍රාමීය ජනතාවගේ ණයගතිභාවය තුරන් කරලා ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවා. මට සම්පත් තැනදී අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා කිව්වා මේ යම් වැඩ පිළිලක් තියෙන මූල්‍ය අන්තර්ගහණය පිළිබඳව. මේ මූල්‍ය අන්තර්ගහණය කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න මට නඩිය දෙන්න. මොකද මේ මූල්‍ය අන්තර්ගහණය කියලා කියන්නේ මේ රටේ අඩු ආදායම්ලාභී ප්‍රජාව තමයි වැඩිපුර යම් ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය තමයි මේ උගුලට බොහෝ විට හසු වෙන උත්සාහ දරන්නේ. ඒ නිසා මෙන්න මේ කොටස යම් ක්‍රමයකින් විධිමත් මූල්‍ය පද්ධතියට ගේන්න. මේ ඉන්නේ අවිධිමත් මූල්‍ය වෙළඳපොලේ. ඔය කියපු පොලි මුදලායිලා ඔය ගමට එන නොඑක් ආකාරයේ වචන කියාගෙන පැමිණෙන කිසියම් කණ්ඩායමකට තමයි රැවටිලා ඉන්නේ. අන්නේ කණ්ඩායමෙන් ගලවගෙන ඉස්සරහට ගෙන එන්න අවශ්‍ය වෙන විධියේ වැඩසටහනක්. ඒ අය කුමන හෝ ආකාරයකින් විධිමත් මූල්‍ය පද්ධතියට බැංකු හා මහ බැංකු නියාමනය කරන කොටසට ගෙන ඒමේ දැවැන්ත වැඩපිළිවෙලක් තමයි මෙතුමා කිව්වේ. අර අපි මූල්‍ය අන්තර්ගහණය සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් මේක ලංකාවේ තිබුණේ නැහැ. අපි බලාපොරොත්තු වෙන මේ අවුරුද්දේ ඒ පිරිස සියලු දෙනාම අපි මේ කර්තව්‍යයට ගෙනලා අපි අපේ මේ මූල්‍ය විධිමත් මූල්‍ය පද්ධතියට ගෙනල්ලා මේ ග්‍රාමීය ණයගතිභාවය අඩුවෙන්න ඒ වගේම මුදල් පිළිබඳ මුදල් භාවිතයේ පිළිබඳ දැනුම අවබෝධය ලබා දෙන්න වැඩ කටයුතු සම්පාදනය කරන්න පාසල් දරුවන්ගේ ඉඳලම ඉස්සරහට සියලු දෙනාටම මේ කටයුතු කරන්න ගන්න වැඩපිළිවෙලක් තමයි තුමාවයි කිව්වේ අර මූල්‍ය අන්තර්ගහන වැඩපිළිවෙල කියන එක. ඒක තාමත්ම වැදගත් වැඩපිළිවෙලක් ලෝකෙ බොහෝ රටවල් ක්‍රියාත්මක වෙනවා. අපි දැන් ඒකට අත ගහලා තිබෙනවා. සියලුම දේ අපි සම්පාදනය කරලා තිබෙනවා. අපි මේ අවුරුදු දවසන් වෙනට වලින් බලාපොරොත්තු වෙනවා. ඒ කටයුත්තත් සිදු කරන්න මේ රටේ මේ සුවහසක් දුක් විඳින කාන්තාවෝ පෙරට කරගත්තු සමාජයේ ගොඩ ගැනීම සඳහා. පැහැදිලිව. අපි අර වාර්තා චිත්‍රපටෙන් තවත් කොටසක් නරඹලා මිතුරු කතා බහ සිදු කරමු. දැන් ඉස්සර වගේ හිනාමූණු නෑ. පොලි එකතු කරන්නේ සැර පරුෂ විදියට. සමහරු අමාරුවෙන් පොලි ගෙව්වා. සමහරුන්ට ගෙවන්න ශක්තියක් නෑ. දෙවිවරු රාක්ෂය වෙන්න වැඩි වෙලා ගිහිල්ලා නැහැ නේද? බලන්නකෝ ප්‍රායෝගික ජීවිතෙත් ඕකම තමයි යථාර්ථය වෙන්නේ. ඉතින් අපි මේ කාර්යයේදී අපි කතා කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශාල සේවාවන් ප්‍රමාණයක් හඳුන්වලා දීලා තිබෙනවා. මේ ණයගැතිභාවයෙන් මිදිලා තමන්ගේ පෞල් සංස්ථාව ගොඩනගා ගන්න. මෙන්න මේ සේවාවන් මොනවද? මේ සරල ක්‍රම මොනවද කියලා අපි ඔබතුමන්ගෙන් දැනගන්නට කැමතියි. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව මේ ප්‍රශ්නය බොහොම දැඩිව අවබෝධ කරගෙන තිබෙනවා. ඒ වගේ මේ නිසාම මූල්‍ය පද්ධතිය තුළ කළ යුතු කාර්යයන් සම්බන්ධ අවබෝධයක් ඇතුව අපි දීර්ඝ කාලයක් තිස්සේ වගේම මෑතක ඉතා විශාල වශයෙන් ක්‍රියාත්මක කරනවා. අපි මේ අපේ මගේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා කිව්වා වගේම දැනුවත් කිරීමේ වැඩසටහන් අපි විශාල වශයෙන් මේ දැන් මේ මෙතන අපි මේ ඉදිරිපත් කරන මේ කුඩා චිත්‍රපටියත් අපි දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව එක්ක ක්‍රියාත්මක කරන වැඩසටහනක්. ඒ වගේම අපි රට පුරාම මූල්‍ය සාක්ෂරතාවය සම්බන්ධව ඒ වගේම ව්‍යවසායකත්ව සංවර්ධනයේ සම්බන්ධව පෙරහා පසු අස්වනු තාක්ෂණයේ සම්බන්ධ ඒ වගේම නොයෙක් ආකාරයේ ව්‍යාපාර ආරම්භ කරනට කළමනාකරණය ගිණුම්කරණය කරන ආකාරයන් සම්බන්ධ වූ නොයෙක් වැඩසටහන් ගණනාවක් රට පුරා ක්‍රියාත්මක කරනවා. 2019 අවුරුද්දේත් අපි එවැනි වැඩසටහන් 120ක් විතර ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන තැන දැන් අපි එකින් 80ක් විතර ක්‍රියාත්මක කළ අවසන් මේ වෙද්දී. එතෙන්දී අපි සියලුම ගාමීය ප්‍රජාව සියලු බැංකු කරුවෝ අර මං ඉස්සෙල්ලා කිව්වාගේ නොයෙකුත් ගොවි සංවිධාන නොයෙක් ග්‍රාමීය මට්ටමේ තියෙන සංවිධාන නාගරික නොයෙක් ආකාරයේ කණ්ඩායම් එකතු කරගෙන මේ කටයුත්ත බැංකුකරුවෝ හවුල් කරගෙන අපි ක්‍රියාත්මක කරනවා යොත්තේ. ඒ වගේම එවැනි ක්‍රියාත්මක කිරීම තුළින් අපි අර මුලින් බලාපොරොත්තු වෙන්නේ ක්‍රියාත්මක කරවන්නට හැම වෙලාවකම කවර හෝ ආදායම් උත්පාදන මාර්ගයක් කරා යොමු කරවන්නට තමයි. ඒ වගේම මුදල් ඉතිරි කර ගැනීමේ ක්‍රමවේදයන් කියලා දෙන. එවැනි වැඩසටහනක් තමයි අපි මේ යන ගමන. එතෙන්දී ඒ කුමන හෝ ආදායම් උත්පාදන මාර්ගයකට මිනිසුන් යොමු කරවීමේ කාර්යවලිය සම්බන්ධයෙන් කටයුතු දැනුවත් කරනකොට ඒ මිනිසුන්ගේ අලුතින් ව්‍යාපාර තරුණ කොටස්වලට විශේෂයෙන් කාන්තාවන්ට කිසියම්
විශේෂිත හැකියාවන් සහිත අයට විශ්වවිද්‍යාලයෙන් පිටවන දරුවන්ට එවගේම අනිකුත් පාසල්වල ඉඳන් තාක්ෂණික විද්‍යාලවලින් එන කිසියම් පුහුණුවක් ලැබූ දරුවන්ට එවැනි අවබෝධයක් දැනුමක් හැකියාවක් තියෙන කල පෙනුනොත් ව්‍යවසායක් ආරම්භ කරන්න ඕනේ කියලා දැනෙනවනම් අපි ඒ සඳහා වෙනම නියෝජනාකම ගණනාවක් ඉතා සහනදායී ක්‍රමවලට ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ අනුව වගාභෝග 33ක් සඳහා මේ රටේ අපි නවසපිටි ග්‍රාමීය නියෝජනා ක්‍රමයේ සරුසාර කියලා නියෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඕනම සුද්ද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීම සඳහා ඉතාමත් රටේ තුළ ප්‍රසිද්ධ සෞභාග්‍ය කියලා නියෝජනා ක්‍රමයක් 108ක වගේ වාර්ෂික පොලියකට මිලියන 25ක් දක්වා වර්ෂ 5කින් ගෙවන්න සාධාරණ සහන කාලයක් සහිත නියෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව ලබාගත්තු තරුණ සහත් වෘත්තීය පුහුණුව ආයතනයකින් සහතියක් ලබාගත්තු අය සඳහා වෙනම නියෝජනා ක්‍රමයක් ඉතා සහන කොන්දේස 107ක වගේ පොලියකට අපි වාර්ෂිකව ක්‍රියාත්මක කරනවා නියෝජනා ක්‍රමය. ඒ වගේම අපි විශාල නියෝජනා ක්‍රමයක් තරුණ පිරිසට මේ අපි ක්‍රියාත්මක කරනවා කෘෂිකාර්මික මේ ඇග්‍රි බිස්නස් නියෝජනා ක්‍රම කෘෂිකාර්මික මේ අලවිකරණ වැඩසටහනක් සහිත වූ දැවැන්ත නියෝජනා ක්‍රමයක් දැනුවත් කිරීමේ වැඩසටහනක් සහිතව ක්‍රියාත්මක කරගෙන යනවා. එතෙන්දී අපි මහජනතාව නිෂ්පාදකයෝ මේ පුද්ගලිකාංශය ඒ වගේම අනේ කියන කණ්ඩායම් සියල්ලම හවුල් කරගත්තු හවුල් ව්‍යාපාරයක් විදිහට 4Ps කියලා අපි මේක හඳුන්වනවා. ඒ කියන්නේ කණ්ඩායම් හතරම හවුල් කරගත්තු ව්‍යාපාර ආරම්භ කරන විශාල නියෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම දුප්පත්කම දුරලීම සඳහා වන විශාල වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කළා. තවදුරටත් ඒක ක්‍රියාත්මක වෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට ජපානයේ ජයිකා කියන ආයතනයේ අපි ක්‍රියාත්මක කළ දුප්පත්කම දුරලීම සඳහා වන සුද්ද්‍ර මූල්‍ය නියෝජනා ක්‍රමයේ අපි දිස්ත්‍රික්ක 14ක ක්‍රියාත්මක කළා. ඒ සාර්ථකභාවය කොතෙක්ද කිව්වොත් අපිට පුළුවන් වුණා පවටි ලයින් එක දුප්පත්කමේ රේඛාවෙන් 80%කට වඩා හැට පන්න ගන්න පුළුවන් වුණා ඒ ජනකණ්ඩායම් සහභාගී ණයදී. එන්නේ ඒ නිසා එම ආයතනයේ විසින් ඒ කාල සීමාව තුළ ලෝකයට දෙනු ලැබූ ණය වලින් හොඳම ණය මුදිරම ක්‍රියාත්මක ණය මුදල වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට සරල අපිට ඒකට ඉහළ රේටින් ආයතනයක් විදිහට ඒකේ ආයතනයෙන් අපිට A+A සාමේ සම්මානය අපිට දීලා තියෙන උසස් අගය කිරීමක් අපිට දීලා තියෙන අපේ කාර්යතාවී කිරීම සම්බන්ධ මේ වගේ දැවැන්ත වැඩසටහන් ගණනාවක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක කරන දේ මම අවසානට කියන්නම් අපේ අනාගත අපේක්ෂාව මොකක්ද කියන එක. ඒ නිසා අන්නේ එවැනි සහනදායි කටයුතු ගණනාවක් ක්‍රියාත්මක කරන නිසා ජනතාව මේ සඳහා යොමු කර ගැනීම සඳහා මේ වැඩසටහන ඔබතුමාලා ඉතාම හොඳ අවස්ථාවක් විදිහට තමයි මම සලකන්නේ. සාමාන්‍ය අපේ ජනවාර කතාවක් තියෙන දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා මෙතුමන්ලා මේ කියපු කාරණා පිළිබඳව දැනගෙන ගියොත් එහෙම ඔබට කතරගම යන්න පුළුවන්. නොදැන ගියොත් එහෙම අතරමඟ අතරමං වෙන්න වෙනවා කියන කාරණේත් මතක තබාගත යුතුමයි. ඒත් එක්කම මේ දවස්වලත් සමහරක් විට ඔබේ ගම්බිම්වල අර වීඩියෝ දර්ශන දැකපු විදිහටම විවිධ දේවතාවුන් සැරිසරනවා වෙන්නට පුළුවන්. ඒ වගේ දර්ශනයක් ඔබ දුටුවොත් ඔබට යම්කිසි ගැටලුවක් තිබුණොත් එහෙම නැත්නම් ඔබ ණය උගුලකට හසුලා තිබෙනවා නම් ඔබට එයින් ගැලවෙන්නට අවශ්‍ය නම් මෙන්න මේ දුරකථන අංකය ලියාගන්න. ඔබට හැකියාවක් තියෙන දුරකථන අංකයට එමතුමක් අරගෙන ඒ ගැටලු निराකරණය කරගන්නට 0112 477 437 0112 477 437 කියන ඌ දුරකථන අංකය තුලින් ඔබට හැකියාවක් තිබෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධ කරගැනීමෙන් ඒ ගැටළු වලට වැඩිදුර විස්තර ලබා ගන්නට එහෙම නැත්නම් ප්‍රතිඋපකාර ලබා ගන්නට හැකියාවක් තිබෙනවා. අද දවසේදී මේ කතා බහට එකතුනට බොහොමත්ම ස්තුතියි. බොහෝ දිනකට තිබෙනා ඌ ගැටළු निराකරණය කරගන්නට දැන් හොඳ හැකියාවක් තියෙනවා අවබෝධයක් තියෙනවා කියලා විශ්වාස කරනවා. බොහොම ස්තුතියි නැවත තවත් අද දවසට සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි සයිපත්. දැන් තේරෙනවන්නේ ඉක්මනින්ම ඔබ යටතේ තවත් අය බඳව ගත්තොත් ඔබ මේ පඩිපෙළේ ඉහළටම යනවා. ඔබ ඉක්මනින්ම පොහොසතෙකු වෙනවා. මෙතන ඉන්න ඔබේ මිත්‍රයාවත් අහු වෙන්න එපා. මේ කූටජාවාර තව තවත් අය බඳවා ගැනීම දිගින් දිගටම කළ නොහැකි. ඒ නිසා මෙවැනි ව්‍යාපාර කඩා වැටෙනවා. ඔබ බඳවාගත් අය අමාරුවේ වැටුනහම ඒ වරදක් ඇතිවෙන්නේ ඔබටයි. මේ ජාවාරම් පිළිබඳ අවධියෙන් සිටින්න. වහාම 0112 398 762 අංකයට දැනුම් දෙන්න.